ආයුෂ බොහෝ වේවා සුබම සුබ දවසක් ලංකාවේ දිනපතත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලුම දෙනාට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචිය මේ පිළිබඳව ඔබ යොමු කළ තියුණ ගැටලු වලට පිළිතුරු අද කතා කරමු ලංකාවේ දිනපොතෙන් 2023 විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි ගාස්තුව කීයද අලුත් වීමේ ගාස්තු කීයද මේ ආකාරයෙන් 2023 දී ඔබට ඇති ගැටලු පිළිබඳව තමයි අද ලංකාවේ දිනපොතෙන් කතාබහ වීඩියෝ එක ආරම්භ කරන්න කලින් පුංචි ඉල්ලීමක් කරනවා තවමත් ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා නැත්තම් මෙවැනි දේවල් නිරන්තරයෙන් දැනගන්න ඔබේ ගැටලු කතා කරන ලංකාවේ දිනපොතත් එක්ක subscribe කරලා එකතු වෙන්න නොදන්න යාළුවට share කරන්න ඒ වගේම ලංකාවේ දිනපොත මූණ පොත පිටුව හරහා ඔබට පුළුවන් ඔබේ ගැටලු අපට යොමු කරන්න එයත් දැනුවත් කරමින් ආරම්භ කරමු මෙලෙස දවසේ දිගහැරුම විදේශ රටකට සේවයට යන ඕනෑම අයකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත අනුව ලියාපදිංචි වීම අනිවාර්යයි එය පෙර සිටම පැවතගෙන එන නීතියක් එම නීතිය 2023 වර්ෂයේ රට යන ඔබට බලපානවා ඒ තුලදී පළමුවෙන් යොමු කළ තියුණ ගැටලුව තමයි මේ වෙන විට නව ලියාපදිංචි ගාස්තු කීයද එසේ නැතිනම් ලියාපදිංචි අලුත් කරන අයට අලුත් කිරීමේ ගාස්තු කීයද කියන දේ ඒ තුලදී ඔබ අලුතින්ම රට යන කෙනෙක් හෝ නව සේවා යෝජකයෙක් එසේ නැතිනම් ඔබේ ස්පොන්සර් මාරු වෙනවා නම් ඔබ නව ලියාපදිංචියක් සිදු කරන්න ඕනේ ඒ සඳහා ඔබට රුපියල් 17928ක මුදලක් අය වෙනවා ඒ වගේම නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා එතර යන කෙනෙක් නම් ඔබට පුළුවන් ඔබේ ලියාපදිංචිය කල් විකුත් වෙලා නම් රුපියල් 3774කට මේ 2023 වර්ෂයේ ඔබේ ලියාපදිංචිය අලුත් කරවා ගැනීම සිදු කරන්න ඒ වගේම දෙවැනි ගැටලුව තමයි යුරෝපයට ඒ වගේම අනෙකුත් ධනවත් රටවලට යද්දී ලියාපදිංචි කරන්න ඕනේ නැද්ද කියලා තවත් සොයුරෙක් අහලා තිබුණා. ඒට පිළිතුර තමයි මම වීඩියෝ එක ආරම්භයේදීම කිව්වා වගේ ලෝකයේ ඕනෑම රටකට ලංකාවෙන් රැකියාවක් සඳහා පිටත්ව යනවා නම් අනිවාර්යෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුතුයි. එය විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත යටතේ නීතිමය අවශ්‍යතාවය. ඊළඟ ගැටලුව තමයි මට වීසා එක එව්වේ මගේ ඥාතියෙක් එතර ඉඳන් මම ඒ වීසා එකෙන් රට යද්දී බිව්රෝ ගෙවන්න ඕනේ නැද්ද? ඒ ගැටලුවටත් පිළිතුර එකයි ඔබ රැකියාවක් සඳහා එතරට යනවා නම් අනිවාර්යෙන් ලියාපදිංචි වීමක් සිදු කරන්න ඕනේ. එසේ නොමැතිව රට යාම ඒක නීති විරෝධී මොකද නීතියක් විදිහට රට යන ඕනම කෙනෙක් ලියාපදිංචි වීම අත්‍යවශ්‍යයි කියනෝ නම් අනිවාර්යෙන් ලියාපදිංචිය ලබාගත යුතුයි. ඊළඟ ප්‍රශ්නය විසිට වීසා යන අයට ඕනේ නැද්ද? විසිට වීසා එකක් කියන්නේ ලංකාවේ ඉඳන් සංචාරයකට හෝ ඔබේ ඥාතියෙක් බලන්න හෝ පිටු රටකට ගිහිල්ලා නැවත කෙටි කාලයක් තුල ලංකාවට පැමිණීම තමයි විසිට වීසා එකකින් අදහස් කරන්නේ. ඒ තුලදී පසුගිය කාල වකවානුව තුල ඩුබායි රාජ්‍ය, ඔමන් රාජ්‍ය, බහරේන් වැනි රටවලට විසිට වීසා වලින් ගිහිල්ලා ඒ වගේම යුරෝපයටත් මේහා සමානයි විසිට වීසා වලින් ගිහිල්ලා එහෙ රැකියාවක් කරන්න යන අය එවැනි අයට ලියාපදිංචිය ඕනේද කියලා තමයි අහන්නේ. ඇත්තටම විසිට වීසා යන අයට ලියාපදිංචියක් අවශ්‍ය නැහැ. මොකද විසිට වීසා එකක් කියන්නේ මම පෙර කිව්වා වගේ කෙටි කාලයකට රට බලන්න හෝ ඔබේ ඥාතියෙක් ඉන්නවා නම් ඥාතියා බලන්න ගිහිල්ලා නැවත ලංකාවට ඉක්මනින් පැමිණීම තමයි අදහස් වෙන්නේ. ඒ තුලදී ඔබට ලියාපදිංචියක් අවශ්‍ය නැහැ. නමුත් විසිට වීසාවකින් රැකියාවකට යන කෙනෙක් ඔබ අනාවරණය කළොත් විසිට වීසාවකින් රට යන්නේ කියලා ඔබට රට යන්න ලැබෙන්නේ නැහැ. මොකද නීතියක් විදියට විසිට වීසා වලින් රැකියාව සඳහා යාම තහනම් කොට තිබෙන්නේ. ඒ තුලදී තහනම් කරලා තියෙන වකවානුවක් තුල එයාපෝට් එකේදී මේ දිනවලත් පසුගිය දිනවලත් පරීක්ෂා කරනවා විදේශගත වෙන ඔයාලා විසිට වීසාවකින් යද්දී ප්‍රමාණවත් තොරතුරු සපයන්න ඕනේ. විසිට යන්නේ ඔබ රට බලන්න කියලා උන්ට හැඟුණොත් විසිට වීසාවකින් යන්නේ මේ රැකියා කරන්න කියලා ඔබට පිටත් වෙන්න බෑ. මොකද බහරෙන් රාජ්‍ය ඔබට මතක ඇති පසුගිය දිනවල එසේ විසිට වීසා වලින් ගිහිල්ලා ගොඩක්
అమ్మావరు అసరణ వేళ రక్యానమతివ వివిధ కరదరవలట మూణ దున్నా ఏ కరదరవలట మూణ దిన అమ్మలావ నవత లంకావట గెన్నవా గనీమట విశాల పరిశ్రమయక్ దరన్న వేనో ఏ తులది తమై విసిట్ వీసా నమత్తల తీన్నే మెహిదీ సంధాన్ కరన్నోనే తవమత్ పిరిమి పార్శ్వన విసిట్ వీసా మగిన్ రక్యా సందహ పిటత్ వేనో ఏ దెన్ కాంతావంట పిటురట యద్ది అనివార్యం ඔබට පැහැදිලි තහවුරුවක් තියෙන්න ඕනේ විසිට වීසාවකින් යම් කිසි කෙනෙක් යන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් එක්කෝ ඔබගේ ඥාතියෙක් ඊතර ඉන්න ඕනේ ඒ පිළිබඳව තහවුරු කළා තමයි වාට විසිට වීසාවකින් රටින් පිටවීමේ හැකියාව තියෙන්නේ සිත් නැතිනම් ඔබ සංචාරකයට යන්නේ කියලා ඊට අදාළ තොරතුරු පෙන්විය යුතුයි එසේත් නොමැතිව කාන්තාවන්ට රට යාම දැන් සීමිත වෙනවා මොකද විසිට වීසාව වලින් ගිහිල්ලා ගොඩක් දෙනෙක් ඊතර රටවල අතරමං වෙන හින්දා තමයි මේ නීතිය දැන් බලාත්මක වෙලා තින්නේ පෙර ඉඳන් තිබුණත් නීතිය බලාත්මක කිරීම සිදු වෙන්නේ මෙන්න මේ මම පෙර කියපු කාරණා මත ඊළඟට යොමු කළා තිනවා ලංකාවට එනකොටම බියුරෝ එක ගෙවන්න පුළුවන්ද කියලා ඔව් ලංකාවට එන ඔබ පැය 24 පුරාම විවෘත සහන පියසට ඔබට ගෙවීම කරන්න පුළුවන් එය තියෙන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් එළියට එද්දී අධිවේගී පියුසුමට ආසන්නයේ තමයි ඒ සහන පියස පිහිටලා තින්නේ එතනට ගිහිල්ලා ඔයාට ගෙවීම කරලා ගෙදර යන්න පුළුවන් ඒක ගොඩක් පහසුයි මොකද නැවත රට යද්දී ඔබට ගුවන් යානෙට ප්‍රමාණවත් වෙලාවක් තියලා පමණක් ගුවන්තොටුපලට ආවම ඇති බියුරෝ එක ඔයා ලංකාවට එනකොටම ගෙවපු නිසා එසේත් නැතිනම් ඔයාට පුළුවන් ප්‍රාදේශීය කාර්යාලය තිනවා ඒ වගේම බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ ගෙවීම කරන්න පුළුවන් එසේත් ගෙවීම නොකර රට යන්න ඉන්න කෙනෙක්ට ඔයාලට පුළුවන් අවශ්‍ය නම් ගුවන් යානයේ තියෙන දවසේ ප්‍රමාණවත් කල් වේලා ඇතුව එයාපෝට් එකට ඇවිල්ලා ගුවන්තොටුපල ඇතුලේ තියෙන මේ කාර්යාලයට ගෙවීම කරලා ඔබේ බියුරෝ එක අලුත් කරගෙන එසේත් නැතිනම් ඔබේ ලියාපදිංචිය සිදු කරගෙන රට යන කටයුත්ත සාර්ථකව ඉටු කරගෙන ඔබේ රට යන ගමන පිටත් වීමට හැකියාව තියෙනවා ඒ වගේම තවත් ගැටලුවක් යොමු කරලා තිනවා එයාපෝට් එකේ තියෙන විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අංකය ලබා දෙන්න කියලා ඒ අංකය තමයි 01122396 කියන අංකය මේ තිරේ දිස්වෙන්නේ ඒ අංකය 01122906 කියන අංකයෙන් ඔබට පුළුවන් ගුවන්තොටුපලේ තියෙන විදේශ සේවා නියුක්ති කාර්යංශය අමතන්න කාර්යංශයේ කාර්යාලයේ අමතලා ඔබේ තොරතුරු ලබා ගන්න 2023 රට යන ඔබට ඔන්න විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ලියාපදිංචි පිළිබඳව යොමු කළ තිබුණ ලංකාවේ දිනපොත මුහුණු පොතට ඔබ යොමු කළ තිබුණ ගැටළු වලට සහ ලංකාවේ දිනපොතේ වීඩියෝ වලට කමෙන්ට් මගින් යොදලා තිබුණ ගැටළු වලට පිළිතුරු ඔබට තවත් ගැටළු තියෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් කරන්න ඒ වගේම මේ නොදන්න දේ ඔබේ යාළුවට ෂෙයා කරන්න කියන පුංචි ඉල්ලීමක් කරන ගමන් තවම ඔබ ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න මෙවැනි දේවල් නිරන්තරයෙන් නරවන්න ලංකාවේ දිනපොතත් එක්ක හැමදාම ඉන්න ඔබට ජයක්ම වේවා